දේශකයණන් වහන්සේ පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධහමාරාම පුරාණ විහාරාද්ධී පති, ශාස්ත්‍රපති පූජ්‍ය පාද තුම්බෝවිල ධම්ම රත්තන ස්වාමින්ද්‍රයන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්වය දරන පින්වතුන් නොබගොඩ කෙසිල් හේනාාවී විජීසිංහ පවුලේ ඥාතීන් බාදුරා ගොඩ HBA නන්දන බමුණු ආරච්චි ඇතුළු පවුලේ ඥාතීන්. පන්නිපිටිය එ මේදා කුසුම් සිරි මහත්මිය උහුමීය ප්‍රීතිකා ප්‍රියංගනී පිරීරා මහත්මිය ඉමුුල් ගොඩ එවයි රංජිත් නිමල් මහතා මාලදිනයේ PR රංජනී මහත්මිය වස්කඩුව, ්‍රීතාස්ුයානී ප්‍රනාන්දු මහත්මිය කොළන්නාව ගංගා අමරසීකර මහත්මිය කොළොන්න්නාව සුනන්දා ආයීපාල මහත්මිය ඇතුළු පිරිස. සෙදැහැපතුන දර්ුමස්ශ්‍රවනයට පෙර අපි තිස්සනු සහිත පංචසීලයේ සමාධන්ම සඳහා නමස්කාරය කියමු අවසරයි ස්වාමීන් වහන්සේ නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමුutaස්ස බගතු අහතු සම්මා සම්බුද්දස්සබදද saරang gacaමි sarang gacaමි දම්ම saරang gacaමිතම්මන් sarang gacaමි සගhang saරang gacaමි සගhang sarang gaca MBC 뉴스 김성현입니다. දතේයම්පේ බුද්ධන් සරනං ගච්චාමි දතයම්පේ බුද්ධන් සරණං ගච්ච හාමි දතේයම්පේ දම්මං සරනං ගච්චාමි දතයම්පි දම්මන් සරණං ග්චාමි දතේයම්පේ සංගහන් සරනං ගච්චාමි දතයපේ සග සරග්චමි තතියම්පේ බුද්ධං සරනගච්චමි තතියම්පි බුද්ධන් සරනගච්චාමි තතියම්පේ දම්මං සරනගචචාමි තතියම්පි දම්මං සරණග්චහාමි තතියම්පේ සගහ සරනගචචාමි තතියම් संगं सर्वं गच्छामि पाणातिपाता वेरमणि सिक्का पदां समादयामि पाणातिपाता वेर्मणि सिक्कः पदं समादयामि अदिन्ना दानावेरमाणि सिक्का पदां समादयामि अधिनादाना वेर्मणि सिक्कः पदं समादयामि कामि

හාපදන් සමාධයාමී සුරාමීරය මජ්‍යපමාදට්ටා නාවේර මනී සිෙක්කාපදන් සමාධයාමි සුරාමේරය මජ්‍යපමා දට්ටා නාවේරමනී සික්කහාපදන් සමාධයාමී සාදුසා සමන්තාචක්කවාලේ සෝෝ. අත්‍රාගච්චන්තුදිීවතා සද්ධම්මං නිරාජස්ස සුනම්ටසග්ග මොක්කදන් දම්මස් සවනකාලු අයංභගන්තා දම්මත් සවනකාලු අයං බදන්ත දම්මත් සවෙන කලු අයං භගන්ත නමුෝතස්සේ බගෙවෙතුෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස බගෙවෙතෝ අරතෝ සම්මා සම්බුද්ධස්ස නමෝහෝතස්ස භගවතෝ අරතෝ සම්මා සම්බුද්ධස්ස සුභානුපස්සිං විහරන්තං ඉන්ද්‍රියයේ සවසංහොතං බෝජනම්හිචමතຍුම් කුසිතංහිනවීරියන් අංවේ පසහතිමාරෝ වාතෝරුකංව දුබ්බලංති ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ හැම දෙනාම සූදානන් වෙන්නේ ටිකවේලාවක් බණ ටිකක් අහන් මේ වස්කාලය. බොහෝ දායක පෙන්න්නතුන් බොහෝ පින්ඳහං සිද්ධ කරගන්න කාලපරිච්චේද සමහරලාට අදත් විහාරස්ථානයට ගිහිල්ල සවස්කාලයේ මල්පහන් සුවඳදුම් සහිත ගිලම්පස බුද්ධ පූජාපවත්වල බුද්ධ වන්දනා සිද්ධ කරලා භහාවනාව යෙදිල ධර්මස්්‍රවනය කරලා ගෙදරටැවිල්ල ඉන්න වෙලාවි. තමන්ගේ වැඩ කටයුතු කල්වේලාසනින් අවසංකරලා මේ ධර්මානු ශාසනාවට සවන්දෙන්ඩෝනා කියලා ගුවන්විදිලි යන්ත්‍රයකි කිිට්ටුවට වෙලා සූදානමින් සිටින වෙලාව. අද ධර්මදේශනාව සඳහා මම මාතෘකා කරපු ගාතාරත්නය බුදුරජාණන් වහන්සේ සේතව්වේ නම් නුවර ආශරේ වැඩහිටිය කාලෙ චූලකාල මහාකාල කියන්න දෙදෙන මුල් කරගෙන දේශනාකරපු උතුම් ගාතාරත්නයම් මේ ගාථධර්මය සඳහන් වෙන්නේ ත්‍රිපිටකේ සූත්‍රපිටක ලියවුන කුද්දක නික්කායේ ධම්ම පදපාලයේ යමක වගේ ිජුරුතොරතුරු මේ යට මේ ග්‍රන්තය සොයාගෙන ඉගෙනකයාගන්නට පුළුවන්කම ලැබෙනු. පින්වත්න සේතව්්‍ය කියන නගරේ වාසේ කරලා තියෙනවා චූලකාල මජ්ජිමකාල මහාකාල කියල කෙළඹි පුත්‍රියු තුන්දනින්. මෙන් වැඩිමල් සහෝදරයයි බාල සහෝදරය යයි දෙන්න ඒ දවස් වල කරත්තවලින් ගිහිල්ල ඈත පලාාත්වලින් වෙකුුණන්න අලවි කරන්න අවශ්‍යි කරන බඩු බාහිරාදී හොයාගෙන අර්ගෙනයනු. එහෙම ගෙනාවට පස්සේ මජ්ජිමකාල ඒ ගෙනාපු බඩු බාහිරාදය වෙකු නන්නට අර්ගෙනයනඔයෝ අලිවි කරනු. පස්සෙ කාලෙක මේ සහෝදරයන් දෙන්නත්. අර චූලකාල මජජිම කාල කියන දෙන්නගෙන් මේ මහාකාලත් චූලකාලත් කියන දෙන්නමත් කරත්ත පන්සීයක බඩු පටෝගෙන සැවැත්නුවරට ගිහිල්ලා සැවැත්නුවරත් ජේතවනාරාමයක් අතර. කරත්තවලින් ගවයන්ව ලෙහෙලා ඒ සත්තුන්ට නිදහසේ කාලයේ ගත කරන්න අවස්ථාව සලසලදීලා තමන්ගේ වෙළහෙළ දාම් කටයු සිද්ධ කරනු. මහාකාල දැක්කා මේ හවස්කාලේ මිනිස්සු සුවද මල්ලෙහෙම අරගෙන බණහන්ඕෝමනාවෙන් යන ආර්්‍යශ්‍රාවකයන් ආර්ය ශ්‍රාවකයන්ව දැක අහනවා ඔබලා ඔය කොහෙද යන්න කියලා ඒ ඇය කියනවා පින්වත්න අපි මේ බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න යනවා කියලා මේ මහාකාලක් කල්පනා කලා මාත් යන්ඩෝන කියල එහෙම යන්්ඩෝනයි කියල හිතාගෙන බාල සහෝදරයට කතා කරල කියනවා කරත්ත ටික ගැන කල්පනාවෙන් ඉන්න බණහන්න අනවා කියලා ගිහින් බුදුරජාණන් වහන්සේට වැදල පිරිස කෙලවරේ ඉඩගත්තා බුදුරජාණන් වහන්සේ මහාකාලව දැකලා ඔහුට ගැලපෙන ආකාරයේ පිළිවෙලකතාහෙම දේශනා කරමින් දුක්කක් කන්ද වැනි නොයෙක් ආකාරය මේ කාමයන්ගේ දෝසේද ලාමක බවද. කෙළුටු සහිත බවත් දේශනා කළ. මේ දේශනාව අහගෙන හිටිය මහාකාල කල්පනා කලා පින්වත්නේ මේ සියල්ලම අතහැරල දාල අ්ඩුවන. කෙනෙක් පරලො යනකොට එයා එක්ක වස්තුව නෑයු පසුපස්සෙන් යන්නෙ නෑ. මේ ගෙදර වාසය කිරීමෙන්, මට වැඩක්නෑ මහනවෙන්න ඕන කියලා හිතාගෙන. මහජනතාව බුදුරජාණන් වහන්සේට වැඳලා ගෞරව කරලා ඒ ස්ථානයෙන් පිටත් වෙලා ගියාට පස්සේ. මහාකාල බුදුරජාණන් වහන්සේලඟට ගිහිල්ලා දැනුන් දෙනවා පින්වත්න මහනවෙඩ ඕනයි කියලා. මෙහෙම දැව දැන්වුවට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසනවා ඔබතුමාට මේ ගැන දන්වන්න කවුරු හරි කෙනෙක් ඉන්නවාද කියලා. එතකට මහාකාල කියනවා බාල සහෝදරයා ඉන්නවා ස්වාමීණි කියලා. එහෙනම් ගිහින් ඔහුට දන්නල එන්න කියලා කිව්ව. හොඳයි කියලා මේ සහෝදරයා ඉන්න තැනට ඇවිල්ලා. ඔහුට දැනුන්දුන්න මේ සේරම සම්පත් ඔයා බාරගන්න. ඒ සහෝදරය අහනවා මේ සහෝදරේ ඔබ මොකක්ද කරන්න හදන්න කියල මහාකාල කියන අපින් වත්නී මම බුදුරජාණන් වහන්සේ ළඟ මහනවෙනවා. චූලකාල නොවේක් කාකාරෙන් ඇටිකල් ඇවිටිලි කළා කොච්චර ඇවිටිලි කළත් හරිගනය අන්තිමට දැනුන් දුන්නා එහෙනම් ඔයාට කැමැති විදිහකට ක්‍රියා කරන්න කියලා. මහාකාල ඇවිල්ල බුදුරජාණන් වහන්සේ ළඟ මහන වුණම්. ලකාලත් මොක දෙකලහි මම කොහුම හරි මගේ සහෝදරයාව සිවුරු හරවාගෙන මමත් සිවුරු අරිනවා කියල හිතාගෙන චූලකාලත් මහන වුණම්. මෙය මහන වේ මේ අයි්‍යාව කොහුමාරි මේකෙන් බේරගණ්ඩෝනකන අදහ සැතිකරෙන. පස්සෙ කාලෙක මේ මහාකාල මාහිමියන් උපසම්පදාවටත් පත් වුණම්. එහෙම උපසම්පදාවට පත්වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩමෝල බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ශසනයේ ධූර කොච්චර තියෙනවද කියලා. එහෙම ඇහුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධූර දෙකක් තියෙනවා කියලා. මහාකාල මාහිමියන් කියනවා මම් මේ වයසට ගිහිල්ල වැඩිහිටි වෙලා මහනවෙච්ච නිසා ග්‍රන්ථදූරේ පුරන්න මට අමාරුයි. විදර්ශනාදූරන මම්පුරන්න කැමතියි කියලා සඳහන් කළ. සඳහන් කල්ලා රහත් බව ලබාගන්න අවශ්‍ය කමටහන් ලබාගන සෝසානික දුතාන්ගේ ඒ කියන්න පින්වත්නි සොහෝනෙම සුසාන බුහූමියේම වාසය කරනෙ එක. ඒ තමයි සෝසානිික දුතාහන්ගේ කියලකෙන්. සමාදං වන සුසානයම වාසේකරමින් මේත් උතුම් තත්ත්ව අවබෝධ කරගන්නට ඕනයි කියලා මේ සමාදං වෙලා මේ දුතාන්ගේ සොහොනකට ගිහිල්ලා අලු යම්කාලි කවුරුත් අවදිවෙන්න කලින් විහාරයට වඩිනු මේ සුසානබොහෝමී හිටියේ මිනිී පුලුස්සන කාලි කියලා සොහුම් පාලිකාක් මේ මහාකාලතෙරුන් වහන්සේ වැඩයින්න සක්මංකරන ඇවිදින තැන් දැකලා මෙහෙම එන්නේ කෞු්ද කියලා ඔහුව අල්ලගන්න ඕන කියලා හිතන් උත්සාහයක් ගත්තත් මේ සොහොම් පාලිකාවට ඒ සාර්ථකරගන්න බැරිවුණ. එක දවසක් සොහොන් කුටියේ තුළම පහනක් දල්වගෙන දූ දරුවත් කැඳවගෙන ඇවිල්ලා. එක පැත්තක හැංගිලා හිටිය. මධ්‍යෙම රාත්‍රිය උදාවන ඒ වෙලාවෙ වඩින මහාකාල තෙරුන් වහන්සේව දැකල ළඟට ගිහිල්ල වැඳලා ස්වාමීනි මේ සුසාන බොහොමියයට වඩින්නේ ඔබ වහන්සේද කියලා විමසු. උන්වහන්සේ පිළිතුරු දුන්න එහෙමයි උපාසිකාවනි මන්තමයි මේ එන්නේ. ඒ වෙලා මේ කාලි කියයන සොහොම් පාලිකාව කියනවා මේ තෙරුන් වහන්සේට මේ සුසානභොහෝමියේ වාසේ කරන අය. ඒකට අදාල වත් පිළිවෙත් ඉගෙන ගන්න ඕන කියලා කිවෝ. මේ තෙරුන් වහන්සේත් මම ඔබ කියන වතාවතක පිහිටනවා කියලා කියන්නේ නැතිව. උපාසිකාවනි මොකක්ද කරන්න ඕනෙ කියල හිටන් ඇහුව. විමසුව. ඒ වෙලාවෙ මේ සොහොම් පාලිකාව කියනවම්. ස්වාමේණී සොහොනී වාසය කරන අය ඒකෙ වාසය කරන බව මේ සොහොන් ගොව්වන්ටද ඒ වගේම විහාරයේ මහතෙරුන් වහන්සේටත් ග්‍රාම භෝජකයාටත් දන්ව්ඩුවන මොකදේ මේ ධනවත් උදවිය තමන්ගේ වස්තු සම්භාරය තියෙන උදවිය වැඩිපුර ධනේ තියනයි ඒ තමන්ගේ දනේ පැරගත්තට පස්සේ හොරු අරගෙන පැනල ගියාට පස්සේ ඒ සොරුම් පසු පස්සේ පිටි පස්සේ පාපියවර ඔස්සේ පදානු පදික අනුව මේ පාසටහන් අනුව හොයාගෙන නො. එහෙම එනකොට හොරු මොකොද කරන්නේ මේ සොරු අතේ තියෙන්න දේවල් සුසානබහුමියට දාලයනෝ. ඊට පස්සේ මිනිස්සු මොකොද කරන්නේ සුසානබොහු මී ඉන්න අයට හිරිහැර කරනු. අර මුලින් කියපු අයට කල්තියලා දන්වල තිබුණනම් ඒ අය කියනවා අපි මේ පින්වතා මෙච්චර කාලකින්දල දන්නවා. මෙහි ඉන්න බවක් දන්නවා. මෙයා සොරෙක් නෙවේ තාඩන පීරිෙන කරන්න එපා කියල ඒවෙන් වලක් වගන්න. ඒ නිසා ඒයට කියනෙක වටින්. වෙනමනුවද කරන්න ඕනික කියලා තෙරුන් වහන්සේ විමසුව එතකොට කියනවා පින්වත්නේ කුසීත වෙන්න හොදන පටන්ගත් වීරියෙන් යුක්ත වෙන්ඩෝන කපටි කයිුරාටික මායාකාරයෙක් වෙන්න නැතුව යහපත් අදහසින්ම වාසේ කර්ඩෝනවා හවස හැමෝම නින්දෙට ගියාට පස්සේ විහාරෙන් එන්නඩෝන. උදේ සියල්ලෝම අවදිවෙන්න කලින් විහාරයට යන්ඩෝන. ස්වාමීණී ඉතින් ඔබොහන්සේ මේ විදිහට මේ සුසාන භොහොමියේ වාසේ කරනවනම් ඔබ වහන්සේට මේ පැවිදිවෙච්චයකේ සියලු බලාපොරොත්තු සාර්ථකෝම ෂ්ඨ කරගන්න පුළුවන් කියලා හිටන් මේ සොහුම් පාලිකාව මහාකාල හාමුදුරුවන්ට දැනුන්දුන්න. තවදුරටත් මේ සොහොන් පාලිකාව කියනවා. ස්වාමීනිි මලසිරුරු මේ සුසානභහෝමියයට ගෙනල්ල දැම්මට පස්ස මම ඒවා කම්බිලිකුළුගයක් මත තියලා සුවද මල්ලාදීෙන් සත්කාර කරලා පුච්චනයක කරනු එහෙම පුච්චන්න බැරිනම් චිතකයේ පත්තු කරලා උලෙෙන් ඇනලා ඇදලා අහකටරගෙන මේ පොරවෙන් කොටලා කෑලිවලට කපල ගින්නට දාලා පුච්චනෝ එම කියලා කිව්ව තෙරුන් වහන්සේවවත් හොඳයි කියලට මේ තෙරුන් වහන්සේත් මේ කරගෙන යන පිළිවෙල හොඳයි කියල හිට කියලා හොඳයි නැගෙනයනේ එක මිනිියක රූපාරම්මණයක් ගත හැකි විටක මට ඒ කියන්න කියල හිටන් මේ පාලිකාට කිව හොඳ අරමුණක් ලබාගන්න පුළුවන් විදිහේ මෘථශරීරයක් මේ සසානභහූමියයට ගෙනාපු දවසක ඒක මට දැනුන් දෙන්න කියල හිටන් මේ පාලිකාවට දැනුන්දුන්. මේ පාලිකාවේක පිළි ගත්ත පින්වත්න. දැන් මේ තෙරුන් වහන්සේ ඉතාම හොඳින් සොහොනේ ශ්‍රමණධර්මි ආරක්‍ෂා කරනු. මේ එක්කම පැවිදිවෙච්ච චූලකාල හා මුදුරු නිතරම හරිමඋනන්දුවෙන් මොකද කරන්නේ ගේ දොරගැන කල්පනා කරනු. අමු දරුවන් ගැන සිහි කරනු. මගේ සහෝදරයා බැරෑරුම් දෙයක් කරනවාද කියලා හිතනෝ. මෙයා මොකක්ද කරන්න කියලා මේ විදර චූලකාල කල්පනා කරකරින්. එක දවසක් පින්වත්නිි හදිසිේම රෝගාතුරවෙච්ච කුලදුවක් අභහාවයට පත් වෙලා. කුලදුවගේ නෑදෑයෝ තෙල් දරහේ අර්ගෙන හවස්කාලේ සෝහොනට මේ මෘතදේහි අර්ගෙනාව මේ මෘතසරීරයේ ආදාහනය කරන්නේ කියලා සුසාන ගෝපිකාවට කුලියදීලා මේ නෑදෑය යන්න ගියම් සුසාන ගෝපිකාාව මොකද කළේ මේ අභභාවයට පත්වෙච්ච තැනැත්තියගේ පොරෝනා වස්ත්‍ර ඉවත් කරලා බැලවා බ එදාම මරණයට පත්වෙච්ච. අතිශේෙන්ම ප්‍රියමනාප රන්වන් මේ සරීරයේ දැකළ. මේක ආර්යන් වහන්සේට පෙන්වන්න සුදුසු අරමුණක් කියලා හිතලා. ඉක්මනට ගිහින් මේ මහාකාල තෙරුන් වහන්සේට වැඳලා ස්වාමීණි මේ වගේ අරමුණක් ලැබිලා තියෙනවා. ගිහිල්ල ඒක බලනවනම් හොඳයි කියලා දැනුන්දුන්න පින්නතින. මේ මහාකාල තෙරුන් වහන්සේ මේ පිළිබඳෝ හොඳයි කියලා මේ ආරාධනාව පිළිියරගෙන වැඩම කරලා අර මුත ශරීරයේ ළඟට වැඩම කරලා පාරුණය මෘතදේහේ වහලතින පොරෝණි ඉවත් කරලා. පාදාග්‍රයේ ඉඳලා කේසාන්තයේ දක්වාම බලල කල්පනා කරනවා මේක ඉතාම රන්වන් මනාප සරීරයා මේක ගින්නට දාලා මහාගිනි දැලට අහුනහම මට දන්වන්න කියලා මහාකාල තෙරුන් වහන්සේ නැවතත් උන්වහන්සේ වැඩහිටියේ තැනට වැඩම කළ. පෙන්වත්නි සුසාන ගෝපිකාව නැවත මේ පනිවුඩිය දැන්වු අතෙරුන් වහන්සේට තෙරුන් වහන්සේ වැඩමෝල බැලවා ගිනිදල් වැදුන්න වැදුන තැන්වල සරීරයේ කබර දෙන්නකගේ වගේ වෙලා පින්නතුන්. පාද නැමිලා වකුටු වෙලා. එල්ලිලා තිබුණේ අත්පිච්චිලා වකුටු වෙලා තිබුණම්. නලලේ සමක් කියලකක් දකින්න හම්බුුණේ නෑ. තෙරනුව කල්පනා කරනවා පින්වත්නී මේ සරීරය දැන් මට බලන්න බැරිවිදිහට අතෘපතිකර බවට පත්වෙලා. ක්ෂේ බවට වෑ බවට පත්වෙලා. වැඩන්නේ ස්ථානීට ගිහිල්ලා වැඩඉඳගෙන ක්ෂය වැයස්වභාවය අනුව බලන්න පටන් ගත්තා. සකාරහෝ වෙති අනිස් උපදිනු නැසේනු සිරිතය ඉපදී නැසේති ඔහු ඔවුන් සංසින්ද වීමයහාපති මේ සංස්කාරයෝ අනිත්‍යයි. ඒවාගේ උපදිනවා නැතිවේෙනක තමයි මේ ලෝකකි ස්වභාවය. මේ ඉපදලා නැතිවෙන නතර කරන්ඩුවන්. ඒක නතර කරගන්න පුළුවන්කම ලැබුණ ොත්තමයි ජයග්‍රහණය. මේ අදහසසිහිකරමින් විදර්ශනා වඩල පින්වත්න මහාකාලතෙරුන් වහන්සේ රහත් භාවයට පත්වනා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන චාරිකාය වඩින ගමන් සේතව්වේ නගරයට වැඩම කළ. සේතව්ව්‍ය නගරේ තියෙන සිංසපාකේන වනයට බුදුරජාණන් වහන්සේ වැඩම කළ. චූලකාල හිමියන්ගේ භාර්යාගෝ බුදුරජාණන් වහන්සේ වැඩිය බව දැනගෙන. අපි කොහොෝ මහරි අපේ ස්වාමියාව ලබාගණ්ඩඕන කියලා පනිවිඩ යවල දානයකට බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. නොපුරුදු ස්ථානවලට බුදුරජාණන් වහන්සේ වඩිනකොට පින්නතුනි ඒ ස්ථානයේ කටයුතු පිළියල කරන්න ආසන පැනවන්. ඒවා කියල දෙන්න මුලින්ම ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්ථානයට වැඩම කරණයක පුරාණතිවිච්ච සිරිතා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මැ ආසනයක් සකස් කරල, ඊට දකුණු පැත්තේ සැරියුත් මහරහතන් වහන්සේට ආසනයක් වැම් පැත්තෙන් මුගලන් මහරහතන් වහන්සේට ආසන පැනවීම තමයි පුරාණීතිිච්චි සිරිත. ඊට පස්ේ අනිස්වාමීන් වහන්සේලාට ආර්සන පණවන්ඩෝන. ඒ නිසා මහාකාල තෙරුන් වහන්සේ, සිවරු පරවණ තැනදී උපදෙත් දුන්න චූලකාල හාමුදුරුවන්ට ඔබවහන්සිේ ඉස්සෙල්ලම ගහිල ආසන පැනීම සඳ උපදෙත් දෙන්නකේ. චූලකාලහිමියෝ වැඩම කළ චූලකාලහිමියෝ වඩිනවා දැකලා. මේ ගෙදර හිටිපය මොකොදකළේ කෙලිකවට්කම් කරමින්. ආසන සකස්කරණය වම මිටිආසන සංගස්ථවිරියන් සිටින තැනටත්. උත්සාසන සංඝ නවකයක්න් සිටින් තැන්වලත් පනවන පටග. චෝල කාල හාමුදුරුව හෙම කරන්න එපා මිටියආසන මුලට උසාසන අගට නොපොනවන්නයි එකල උප දෙෙදදුන්න. මේ කාන්තාව මෙහිමියන්ගේ වචන නෑහුනා වගේ කටයුතු කර. ඇයි ආසන පැනූහාම ඔබ වහන්සේට මොකදවෙන්න ඔබ මොකද කරන්නේ ඔබ වහන්සේ පැවිදි වුණේ කාගෙන් අහලද ඔබ මහන කළේ කෞුද මෙහෙයාවයි මොකොටද කියලහිටන් කිය කියා ඇඳගෙන හිටිය පොරෝගෙන හිටිය වස්ත්‍ර ගලවලදාලා සුදු වස්ත්‍ර අන්දෝල හිස මත මල් සුඹුලුවකුත්ති කියලා කිව්වා ගිහිල්ල බුදුරජාණන් වහන්සේ වැඩමවාගෙන ඉන්න කිය. අපි ආසන පිළියේල කරන්න කියලා මේ චූලකාලෝ පිටක් කල්ලේක. දීර්කාලයක් භික්ෂුවක් වසයෙන් හිටියේ නැති නිසා. ඒවගේ වස්වසල වස් වසන් නැතිවේදලා උපවැදිවෙච්ච නිසා ඒ ගැන ලැජ්ජාවීමක් මේ චූලකාල හිමියන්ට ඇතිවනේ නෑ. ඒ නිසා මෙය ඒ විදියටම කිසි අරමුණක් නැතුව අමුත්කක් නැතුව ගිහිල්ල බදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්‍ෂු මහා සංගරත්නේ වැඩමවාගනාව. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංගරත්නය දාන වළඳල් අවසාන වනාට පස්සෙ. මහාකාල තෙරුන් වහන්සේගේ භාර්යාාවෝ කතා වනා. අනික් අය කොහොම හරි තමන්ගේ සැමියාව බේර ගත්තා. අපිත් අපේ සැමියාව සිවුරු අරුවගණ්ඩු ඕන කියලා හිතාගෙන දෙවෙනි දවසටත් බුදුරජාණන් වහන්සට දානට වඩින්ටයක ආරාධනා කළ. එදා ආසන පනවන්න උපදෙද දෙන්න වෙන ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළින්. ඒ වෙලාවෙ මේ ස්ත්‍රීන්ට ඉඩකඩක් මේ සඳ අවස්ථාවක් කම්බුන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්‍ෂු මහා සගරත්නයට ධානය පිළිගැන්ුව බණපොතේ උගන්නන අට්ටකතා පෙන්නල දෙනවා මේ චූලකාලට භාර්යාාවෝ දෙන්නෙක් හිටිය, මජ්ජිමකාලට හතර දෙනෙක් හිටිය මහාකාලට අට දෙෙක් හිටිය කියලා තමයි පෙන්නල දීල දන්න. භික්‍ෂූන් වහන්සේලා දංවලඳල කැමැත්තෙන් මේ ස්ථානි ඉඳග දානි වැළඳුව. පිටතට වඩින්න ස්වාමීන් වහන්සේල පිටසට වැඩම කළ බුදුරජාණන් වහන්ේ ඒ ස්ථාන ඉඳගෙනම ධනනි වැළඳුව. බුරජාණන්හන්සේ ධනි වලඳල අවසාන වනාට පස්සේ අර මහාකාල තෙරුන් වහන්සේ ගේ මේ කාන්තාව බුදුරජාණන් වහන්සේට දැනුන් දෙෙනවා මහාකාල හිමියෝ අපිට අනුමෝදනා ධර්මදේශනා පවත්වල වඩි ඔවහන්සේ ඉස්සෙල්ලා විහාරයට වඩින්නේ කියල බුදුරජාණන් වහන්සේකින් ඉල්ලීමක් කළ බුදුරජාණන් වහන්සේ හොඳයි කියලෙක් ඉස්සෙල්ලා විහාරයට වැඩිය. මේ ප්‍රධාන දොරටුව ළඟට යනකං වැඩ කරපු භික්‍ෂූන් වහන්සේලා දොස් කියන්න පටන් ගත්ත. බුදුරජාණන් වහන්සේම මොකක්ද කළේ මේක දැන දැනම කලාද නැද්ද. ඊයේ චූලකාල කලින්ගිය නිසා පැවිද්‍යට අනතුරක් කර ගත්ත. අද වෙන කෙනෙක් ගේ නිසා එහෙමුණේ නෑ දැම් බුදුරජාණන් වහන්සේ මහාකාල හිමියන්ම නවත්ත ලාවා. මහාකාල තෙරනු බොහෝම සීලවන්ත ආචාර සම්පන්න කෙනෙක්. උන්හන්සගේ පැවිද්්‍යට අනතුරක්වෙයි දන්නෑ කියමෙන් දොස් නගන්න පටන්ගාත ස්වාමීන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ මේයයි කතා වහගෙන ඉඳලා මග නතර වෙලා මහනිනිි ඔබහන්සේලා මොකක් ගැනදෝය කතා කරන්න කියලයිටක් විම ස්වාපින්නතින. මේ විස්තරේ භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සට දැනුදුන්න. මොකොද මහනිනි ඔබල හිතන්නේ මහාකාල චූලකාලවාගේ කියලද හිතන්නේ එහෙමයි ස්වාමීනි ලකාලට ස්වාමිදියෙනවුරු දෙන්නයි. මහාකාලට අට දෙනයි මේ අට දෙනාම් වටකර ගත්ත ස්වාමීනිි මහාකාලතෙරනුවන්ට මොනවා කරන්නයි බැරිද කියල හිටන් ඇවෝ මහනිනි හෙමිහිතන් නිපන් චූලකාල නිතර නැගි නැගේ සිට සුභාරම්මන බහුලව බලනෝ. ඔහු හරියට පරෝත ප්‍රාන්ථයක තියෙන දුර්ලබ ගහක් වගේ ඒවගේ මාපුත් මහාකාලතෙරනු අසුභවිහාරී පුද්ගලි. තමන්ට ලැබෙන අරමුණු අසුභ ලෙස බලන කෙනෙ. ගන ශෛලපර්ුවතියක් වගේ අචලායි කියලා මේ ගාතා බුදුරජාණන් වහන්සේ දේශනා කළ. අරමුණු සුබලෙසින් බලන පස්සිදුරන් නො දැමුණු කෑමෙහි පමණ නොමදත් කුසීතහල විරියද ඇති මිනිසා මාර් වසංගේට යනවා. ඒ වගේ ම දුබල් ගහක් හුළඟ වැදිලා ඉදිරිලා බිම වැටෙන වගේ තමයි විනාශවෙලායන්. මේ ගාථහාය පෙන්නතුනි මේ සුභානු පස්සින් විහරන්තංකේල කියන්නේ සුභවාදී විශ්ඨ වූ අරමුණු කෙරේ හිත යොදල වාසේ කරන කියනෙ එකයි. නිය පොතු හොඳයි ඇගෙලි සෝභනයි අත්පා කෙන්ඩ කලවා කටීපෙස උදරයව. ඒවාගේම ග්‍රීවේ තොල් දත් මුහුණ නාසේ ඇස්, කං බැම නළල කෙස් මේවා මේ අනුභ්‍යන්ජන සෝභනයි. ඒවා හොඳයි කියලා ගන්නවාද. කෙස් ලොම් නියදත් සම සෝබනයි කියලා ගන්නවාද. වර්ණය පැහැපත්තේ. සටහන සුබයි කියලා ගන්නවාද. ඒක තමයි සුභානු පස්සි කියල සඳන්කරන්න. ඉන්ද්‍රයේ සු අසංමුතන් කියන්නේ. ඇ ආද ඉන්ද්‍රියන් සංවර කරගත්ත නැති කියන එකයි ඒ කියන්න හැකන ආද ඉන්ද්‍රියන් රකින්න නෑ කියන එකයි. සැවීමේ ප්‍රමාණය පිළිගැනීමේ ප්‍රමාණය වැලඳීමේ ප්‍රමාණය යන මේ ප්‍රමාණියන් දන්නේ නැති නිසා භෝජනම්මි අමත් ත්ඥෝකයන අර්ථය යොදලතියෙන. මේ භෝජනය ධාර්මිකය මේක අධාර්මිකය ඒ දන්න නැතිකෙන හාම ව්‍යාපාද්ද විහිංසා විතර්ක කියන මේවට වශී බවට පත්වෙලා ක්‍රියාකරණ එක කුසීතන් හීන වීරියන් කියල සඳහන් කරලා තියෙන. මේ සතර ඉරියවෝ පිළිබඳ වීරය කිරීමක් නැති බව. බුදුරජාණන් වහන්සේ මේ විද්දියට මේ අයට මේ කාරණ පැහැදිලි කරල දෙනු. මේ විස්තර ඉදිරිපත් කරන වෙෙලාවෙ. අර මහාකාල තෙරුන්ගේ භාර්ාව උන්වහන්සේ පිරිවරාගෙන ඔබ කාගෙන් අහලද මහනු. දැන් ගිහිවෙනවා නේද කියන දේවල් හමින් ඇඳගෙන හිටිය කහවත පැහැරගන්න හැදුව. තෙරුන් වහන්සේ මේ අයගේ අදහස දැනගෙන වැඩි හිටිය වැඩවාසය කරමින් හිටිය ආසනෙන් නැගිටලා ඉර්දියට පැනනැගිලා මේ කුලගෙදර කැනී මඩල බිඳගෙන. අහසිං වැඩම කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් හිටිය ගාතාව කෙලවර කරන කොටම බුදුරජාණන් වහන්සේගේ රන්වන් ශරීරයට ස්තුතිකරමින් බැහැල බුදුරජාණන් වහන්සේගේ පාදවන්දනා කළ. මේ ගාථ වහපු භික්ෂූන් වහන්සේලා සෝවාන් පලේට පත්වනම්. යම්මිසි කෙනෙක් ආහාර පිළිබඳව මේ සිව්පසේ පිළිබඳව ඉතාම ආසාවින් යෙදුනද. ඒ ගැටුනද. එහි ඇලුනද මසපත්තුනාද ඒවා පිළිගැනීමාදයේ පමණ දන්නඇද්ද එයා දෙනු ලබන හැම දෙයක්ම මමන ඉක්මෝල පිළිගන්නවාද. ඒවගේ මම සිල්වතෙක් දුතාංගධාරියෙක් ආරන්්‍යවාසයෙක් කියලා මිනිස්සුන්ට අංගවල සිව් පසේ ගන්නවාද. හරියට කවදාවත් මුහුද දියෙන් පොරුවන්න බැරුවගේ. මහා ආසාවයෙන් යුක්තව ඒ භික්ෂුව සිව්පසේ කොච්චර දුන්නා සතුටු කරන්න පුළුවන්කමක් නැති බවට පත්වෙනවා. මේ භෝජනයහි ප්‍රමාණය නොදැනීම. එලොව මෙලොව දෙලවොම් පිරිහීමට හේතුවන කාමච්චන්දාදී මේ පාපධර්මයන් අපි තුළ ඇතිවෙන් හේතුයෙන. පෙන්වත්න අපි ආහාර පරිභෝජනය කරඩෝන සිහිනුවනින් යුක්තව. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා වෙ චාපිට මේ පිඩපාත පරිභෝජනයට අදාළ ප්‍රත්්‍යව ේක්ෂාවක් ඉදිරිපත් කලා තියෙන. ඒ අපි කාටත් ඉතාමොහොඳ මඟ පෙන්වීමක්. ඒ පිළිබඳු අප අවධානය යොමු කරන්න ඕන. අද අපි ජීවක්වෙන මේ සමාජය ඇතැම්මය හඳුන්වන්නේ පරිභෝජනවාදී සමාජයක් විද්‍යටයි. ඒ කියන්න මේ ආහාරාදී භෞතික සම්පත් දියුණු කිරීම ඉතිරි කිරීම රැකග්ඩෝන කියන ඒවවලට යොමුුවෙන එක ඉතාම අඩුවයි. පරිභුහෝජනයට මුල් තැන දෙමින්. ඒවක්දේ මිනිස්සුන් ඉන්න බහුල සමාජයක් තමයි අදතියෙන්. ඉතාම අවිදිමත් අසිිස්්ට, සෞඛ්‍ය සම්පන්න නොවන. අහිතකර ආහාර පරිභෝජනයට ඇතැන් දරුවන් වගේම අපේ වැඩිහිටියොත් පින්වත් නියොමුේලා තියෙනවා. මේ කාරය බහුල සමාජි. බොහෝ දෙනෙක් නිවැරදි ආහා රටාවක් අනුගමනය කරනවා හරි මාඩුි පින්නතිින්. දවසේ නීමිත වෙලාට ආහාර ගන්න එක බොහොම අඩුවෙන් සිද්ධ වෙෙන් අපේ රටේ. කෙටි ආහාර, පිෂ්ට බහුල ආහාර, තෙල් සහිත ආහාර නොයෙක් වර්ණක රසකාරකය දෙපු ආහාර තමයි වැඩිපුරම ගන්න ලෑස් වෙලායින්න. මේ නිසා පින්වත්නේ ආවිුෂ, වණ ඒවගේම සැපය බලයක් පිරිහිලා. විවිධ රෝගාබාදවලට. ගොදුරු වෙලා ඉන්න බව අපිට පේනවා. ඒ වගේ අහිත කර නොසුදුසු ඒ වගේ අපිට පොරුදු නැති අසිිෂ්ට ගති පැවතුන් අතෑරලා. ගිජු බවින් තොරව හිත අහිතකරදේ පිළි බඳව ඒ අහිත අහිත කර ආහාර ගැන. ඉතාම සැලකිිල්ලිින් කටයුතු කිරීම සඳහා. බෞද්ධේ ගැන්වීම් තුලින් හොඳ මඟපෙන්වීමක් ලබල තියෙන. බුදුරජාණන් වහන්සේ මේ ඉගැන්වීම් තුලින් අපිට ඉතාම හොඳ මඟ පෙන්වීමක් ලබාදීලා තියෙන. අපි ඒ ගැන්න අපේ අවධානය යොමු කරන්නට ඕන. අපිට මේ ලැබෙන ලැබෙන්න අරමුණු. සුබලෙසින් බලන්න පටන්ගත්තොත් මේ ඉන්ද්‍රියන් දමනය කරගන්න බැරිවෙන. අද වෙලාතියේ නේකාරයයි. ඇහැ කණනාසේ දිවසරීරය කියන මේ ඉන්ද්‍රියන් අපිට මනගෑන හැම දේකටම අප යොමු කරලා පාලනයක් කරගන්න බැරිතත්ත්වයට පත් වෙලා තියෙන. ඒ වගේම මේ ආහාරපාන ගැනීම ප්‍රමාණය දන්නෙ නෑපින්නතුන. ඒ නිසා අනවශ්‍ය ආහාරපාන නිසා මහපුදුම් විදිේ රෝගාබාධයන්ට ගොදුරු වෙලා තිබෙනවා. ඒ වගේම කම් මැලිකම. ඒ වගේ වීර්යේ නැති බව. අපේ ජීවිත පරිහානියට හේතු වෙලා තියෙන. හුඟක් දෙනෙක් මේ කුසල්ල කරම. හොඳදවැඩ කරගන්න යේ අවස්ථා පහු කරලතිනවා. පස්සේ බැරියා කියල කල්පනා කරන. මේ විද්‍යයට පිනතිනි මනුෂ්‍ය මාරයාගේ වසගේයට තමයි මේ දුවගෙනයන්න. හරියට මේ ගමන කොයි වගේද දුරුවලවෙච්ච ගහක්. හුල්ලඟක් තැවිල්ල ඉදිරිලා බිමට වැටිනයෝ වගේ අපේ ජීවිතයක් මේ අරමුණු හරියාාකාරෝ තෝරාගන්න බැරිවෙච්ච නිසා නොමගට යොම් වුවීමෙන්. අප දුගතියට වැටිනවා ඒ තත්වයට පත්වෙන් නැතුව අපි අපේ මෙලවජීවිතයත් පර්ලෝ ජීවිතය සාර්ථ කරගන්න මේ ධර්මකරුණු උපයෝගී කරගන්නට ඕන ඒ සඳහා ඔබට මේ ධර්මදේශනාවත් හේතුවේවා වාසනාවේවා කියලා මම ආසීර්වාද කරන්නට කැමති. අවසර ස්වාමීන් වහන්ස ධර්මදේශ්නාවී දායකත්වය දරූ තුන්ගේ ප්‍රාත්ථනාවන් අරමුණු සිහිපත් කරන්නට. කෙසෙල් හේයිනාව දුොමගොඩ හොරන පදිංචි වෙස්සිත වසර අනු දෙකක් ආයුවලදා පසුගිය දහනම වනදින පරෝසපත් විශරාමික පාටසාාලාච්චාර්ණී මිල්ලෑවගේ දෝන ලීලාවෙතී විජේසිංහ මහත්මියගේ පරලෝසපත්වීමෙන් සත්දිනක් පිරම නිමිති කරගෙන මෙම ධර්ම දීශනාවේ දායකත්වය දරන්නේ. එතුමියට චතුරාර් සත් යහා බෝධ කොට නිර්වාණාබෝධය ලබන්නට මේ උතුන් ව කුසලේ හේතුවාසනාවේවාකෙන් ප්‍රාර්ථනය ඇතිව. එතුමේ ඇතුළූ වරිග පරම්පරාවේ පළලූ සපත් නාස්සලි ඥාතිමිත්‍රාදීන්ටත් නිවසු ප්‍රාථනා කරමින් පුුණ්‍ය අනෝධන කරනවසේම සජවත්ව සින්න පවලී සැමට තුනුරුවන්ගේ ආසිනිවාද නිදුක් නිරෝගී සවය කිිරජීවනය ප්‍රාත්ථනා කරනවා හොරන දොඹගොඩ කෙසෙල් හේනාව විජේසිංහ පෞලී ඥාතිීන්, ධර්මදේශනාවී, දායිකත්වය දරන්නේ. බාන්දුරා ගොඩ මඩිතියවල විසූ HBAA උබේසේන පියාණන් පරලෝසපත්වී අදදිනට වසර තුනක් පිරමි නිමිති කරගෙන. සහ JAMWA අභයවර්ධන මෑණියන් පරලෝසපත්වී වසර පහළවක් පිරීමම නිමිත්තෙන්. එම සනහෙබර දෙමාපියන්ට ඉතා එක්මණින් සසරදුක නිමාකොට නිවන් පසක් කරන්නට, මේ උතුම් කුසලේ හේතුවාසනාවේ වා කියන්න පාථනීන් ධර්ම දේශනාවේ දායකත්වද රන්නේ බාදුරාගොඩ මඩිතිය වෙල උබේ සෙවෙන්නේ. HBA.A නන්දන බමුණවාරච්චි මහත්මහා ආදරණීය දූ දරුවන්. එසමටමත් අපි නිරෝගි සයේ ප්‍රාත්ථනා කරන. මනුලෝ සුරකින සීලු සම්ිය ෘ්ික දෙවියන්ට පින්හනුවෝදන් කිරීමත් අදට අසුවන විය සපුරන බීදාකුසුම් සිරරි. යන අයට නිරෝගි සුවයේ ප්‍රාත්ථනා කිරීමත් දැනට අනුවවඇති ඇගේ එකම සොහහිුරාට නිරෝගී භාවය දිර්ගාවශ ප්‍රාත්තනා කිරීම සැත්තබ මාසේ එකට උපන්දින සමරණඉළංග මුදලි ආර්ියවෙති හා බටුවිට යන අයට ආසිරි ප්‍රාථනා කිරීම මේදා කුසුම් සිරිගේ පල්ලූසපත් මව්පියන්ට හා සමන් විජේසිරි ස්වා පුරුසයාට ප්්‍යාන මෝදනා කිරීම. පුබුදු රංජන චන්දිීමම බුද්ධිකා යන දරුවන්ගේ බරණ පෘතිවී ගමික. දලි දනිකයන මනපුුරු මිනිිරිියන්ගේ අනාගතයට සුභ ීංෂ පාථනනා කිරීම. වසංගතහ සවාායික පපත් පලින් මිය ියාව ලක්ව සිලෝස සමට පො න ෝොනා කිරීම අරමුණින්. ධර්මදේශනාවේ දායකත්වය දරනවා පණිපිටිය මාඹූල් ගොඩ අංක එකසිය දහටසී නිවසේ එ මේදා කුසුම් සිරී අනාය. අංක විසි පහ ග්‍රාමෝදාගම අතුරුගිරිය පදිංචිව සිට දෙදහස් විසියකේ සැත්තැබරමස සි පස්වන ඊයදිනට මියගොස් වසර දෙකක් සපිරනු. නන්දාවති මෑනියන්ට වසරති දෙකක්කට පෙරමිය ගිය ඒ ඒ යහෝනිස් පිරේරා පියානන්ට ආර්කයේ ඉන්ද්‍රාවී ජයසිංහ මෑනියන්ට සැම්සන් ජයසිංහ පියානන්ට ජඒ චලානෝනා ආචීට ඇල්බැට් පිරේරා මාට කල් යින් පර නැ ට න තර රජයේ ජයිසි හදර ඇතු පවල නම ගේ සිල් ාතිවිිත්‍රාදීට නිවසු ප්‍රා කරමින් ්‍යාන ෝදනාකිරින් පසුගේ විසිහතර දිනිටු පදින යදනු දුසන්ත කසුන් ජයසිංහ පුතාගේ ්‍රාපල දුරුවී ත සන්තිය අභිවුෘදධියය පිණිස ප්‍රාථනා කිරීම මාශචිරිවාද කිරීම. සුනිල් ධර්මප්‍රිය ජයසිංහට සහMම් සවන් ගුණවර්ණන සහෝදරයන්ට පවලේ සජවත සිද සැමට නික් රෝගස්වුව චරිජීවන ප්‍රාත්නා කරමින් ධර් ද ශාව ද කත්වය දරන්නේ කරුණෑගල හුමිය පිදුරුවැල්ල රත්මලේ පාර ප්‍රීතිකා සංගීතා, නීල් හා අනිල් ඇතුළු පෙරේරා පවුලි ආද්‍රණීය දු දරුවන්න. කැනි අධ්‍යාපන කලාපේ සේවේ කරමින් සිටේදී වසර දාහයකට පෙර හදිසේ පරලූසපත් ගරපදේසිකා සෝමලතා පනන්ංගල මහත්මියයට පුඤ්ඥාන මෝදනා කිරීම. එමෙන්මස්H සැමිනෝනා මැනියන්ට Lව චාලිස් දසිල්ලාPA දියවනු සිංියෝ සහ ලයිනල් හෙමිචන්ද්‍ර පියවරුන්. දෙ පාසේ මියගේ පින්බලපපුෘතිවාව සමට නිවන්සුප්‍රාථනා කරමින් පුුණ්ඥාන මෝදනා කිරීමයා අරමුණනින් ධර්මදේශනාවේ දායකත්්‍යයදරන්නේ. ඉම්ඹුල් ගොඩ බැලුම් හර අංක දෙසිය පනස් නමීින් තිහදරණ නිවසේ Lව රංජිත් නිමල් මහතා ඇතුළු පවුලියයේ ඥාතීන්. එදහස් නවසි අසුව එකේ නවනි මාස සිහය වැැදින පරලෝසපත් කුලි ගෙදර පුරාණවත්ත විසූ P රන්හාමිදාබ්‍ර පියානන්ට RK එමලින් නුනා මැනියන්ට නිවන්සව ප්‍රාථනා කන පින් අනමෝදාන් කිරීම. මාලදිනයේ විසූ P. ජයසේකර සහ SP. ෙලෝන හා නිත්තැබුවේ විසූ සුමන් රාත්න සුපසිංහ, වටිනා පහ විසූ ගුණසෝම ඇතුළු පවලේ පරලෝස පත්සර ඥාතේන්ට නිවන්සුප ප්‍රාථනා කරමින් පුුණ ්‍යාන මෝදනකිරීමත් සජවත ටන ැට නික් රෝගීසුව චිරිජවනය ප්‍රාත්ා කිරම මි දරද ශාව ද ක්ත්ති රන්නේ. මාලදනයේPMSR රංජනී මහත්මය ඇතුළු පවුලියයේ ඥාතීන්. මීට තෙමසකට පෙර කොරෝනාා රෝගෙට ගොදුරුී දෙදියවල කන්දකුරුන්ද වත්තේ සිසිිලස නිවසේ විසූ, දෙදහස් විශෂගේ ජෝනිමාසේ විසි හයවන දින. පරලූ සපත් සපු ගොඩ ආරච්චිගේ විමලරත්න සපුගොඩ රච්චි වන තම සැමියයාට. සොහොයි රාටහා දෙපාසේ මියගිය දෙමාපියයන් ්‍යතති මිර දේට නිවසු ප්‍රාථන කරමින් පින් අන ෝධන කිරීම සජවත්ව සිත්න යාාතීතමිත්‍රාදීට නි දක් නිනරෝගී ස්වේ. සිරීනේ ප්‍රාථනා කිරීමේ අරමුණින් ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ. වස්කඩඩුව දෙදියවල, හන්ද කුරුන්දවත්තේ සිලස නිවසේ පදිංචි විශ්්‍රාමලත් පාර්සාලාචාරණී පී ්‍රීතාා ස්්‍රයානී ප්‍රනාාන්දූ මහත්මිය බිරිඳ සහ බලපිතිය බ්‍රාහ්මණවත්තේ පදිංචි එකම සොහොයුරාවන ජයරත්න සපු ගොඩාරච්ච මහතා ඇතුළු එම පවුලයේ සියලු දෙනා. මේයට වසර නමයකට පෙර පරලුවසපත් කොළොන්නාව විජයේ පාර අංක දුළහ බීනිවසේ පදිංචිව සිටි ඒ සුගතදාස මහතාට, නිවන්ස්ුව ප්‍රානාා කරමි පින් අනුමෝදැන් කිරීම. භාරයාාව මා පටුණගේ ගුණවතී පිරේර මහත්මේහා දරුවන් දායකත්වය දරනවා. සීපත් කරා පොලෝ ස පස්සිලු ඥාතීන්ටත් ුණ්ානමෝදදානා කරන්න නිවම ප්‍රාත්නා කරන්නට වසංගත තත්වයෙන් මියගේ ෝකවාස ලක්වාසි සියලු දෙනාටමත් ඉං අතමිදී සුගති ගාමී වන්නට නිරෝගී වන්නට නිවන් දකිනන මේ පිනත්තේ වයි ප්‍රාත්ථනා කරන ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ කොළුන්න්නාව විජය පාරී අකතුල හබී නිවස්සේ. ගංගා අමර සේකර මහත්මිය. එතුමියතත් අපි නිරෝගී සුවය ප්‍රාත්ථනා කරන. සිය දෙමාපියන් ඇතුළු මියගිය සියලම ජාති වර්ගයාට නිවසුව ප්‍රාථනා කරින් පින් අනුෝධන් කිරීම දැන සුජීවත්ව ටින සියලුම නෑදෑ හිතවතුන්ට සමස්ත ලෝකවා සීන්ට උතු වූ චතුරා ස්‍රත්‍යාබෝධය ලබන්නටත් ගෞරන දේශකයාණන් වහන්සේට පවලේ සජවත සින සැම තුරුවන්ගේ සිරවාදේ නිඳදුක් නිරෝගී සවය චරිජිවනේ ප්‍රාථනා කිීම. ද ෝද නි වාණා ෝද බේවා නුතු ්‍රාත්න ධර්මදේ සනයමේ දායකත්ව දරන්නේ, ොනාව විජයේ පාර අංක තිස්හයින් එක නිවසේ සුනන්ධ ආර්ීපාල මහත්මියකේ ආරීපාල මහතා ඇතු පවල ල් සම ා ප කරම ආ සිරිවාද රන්න පි න ොද රට ර දේක න් නැතවතාව පාදාාාවවන්ධන කරමින් අරාධනරසිරනවා අස්ර ස්ව ම හන්ස. ඔබේ බලාපොරොත්තු. ආකාරයටම ඉෂ්ට සිද්ධ වේවා කියලා සීර්වාද කරන්නට කැමත්ති. ආකාසට්ඨාචබුම්මට්ටා දීවානාගා මහිද්දිකා. ප්ඥන්තන් අනුමෝ දිත්වා චිරංග්‍රක්කං තුලෝක සාසනම් ආකාසට්ටචබුම්මට්ටා දීවානාගා මහිද්දිකා. ප්ඥන්තන් අනුමෝ දිිත්වා චිරංග්‍රක්කං තුලෝක සාසනම්. ආකා සට්ඨාචබුම් මට්හා දේවානාගා මහිද්දිකා. ප්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළෝකසාසනම් සනරාමරලෝකස්වාමිියු භාකිවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්. දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරවා ගැනීමෙන් ශ්‍රවණය කර ගැනීමෙන්. අත්පත් කර ගත්තා හූ සියලුකු සලධර්මයන්ගේ බලයෙන් හැම දෙනාටම. උතුන් නිවංසෝ පිනිසම හේතුවේවා වාසන වේවාසිතා සාදරසිතින් පින් අනුමෝ දංවිය යුතුයි. ධර්මානු ශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ. පිළි අන්ඳල තුම්බෝවිල ශ්‍රී සද්ධනුමාරාම පුරාණ විහාරාද්ධිහිපති. ශාස්ත්‍රපති පුජ්්‍ය පාද තුම්බෝවිල දම්ම රත්තන ස්වාමින්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙමන් වූ ශාසනි කටයුතු තවතවත් ඉටු කරන්නට ශක්තිය දහිරයේ නිදුක නිිරෝගී සුවේ තුනරුවන්ගේ ආශිීර්වාද ලැබේවා කියා අපි සාධකාරයක් පවත්වා ආශිර්වාද ප්‍රාත්ථනා කරමු සාධූ උසාධ. ස්්‍රාවක පින්වත් ඔපටත් පුළුවන් මෙවන් වූ ධර්මදේශනාවක දායකත්ය ලබාගන්න පිළිබඳ වැඩි තුරු තුරු ආගමිකාන්සයෙන් නිමසල්. දුරකත නංකේ බිඳුවයි එකයි එකයි දෙකයි හයසය අනු හතයි එකසය හතලිහ. බින්දුවයි එකයි එකයි දෙකයි හයසිය අනු හතයි එකසිය හතලිය ආගමිකාන්සියේ දුරකත්ත නංකය. විදෙස්කත සිට ේ නාත මිත්‍රාදීන්ටත් පුළුවන්ශ්‍රී ලංකාක ගොන්දිලි ංස්ථාව, ස්වරේසිය සේවෝ සේ විසුරාහන් ලබන මෙම ධර්ම දේශනාවට සවන් දෙන්නට අපේ වේ අඩවයට පිවිස්සීමෙන්. වෙබ් අඩවේ www.slbc.llk. වෙබ් අඩවට පිවිසෙන් දර්මස්්‍රවනය කරන්න සිල්ුදිනාටම තෙරුවන් සරණයි.